ඊයේ දින කල්මුණ සයින්ද මර්දු ප්‍රදේශයේ සිද්ධියක් සිදු වුණා වෙඩිතැබීම් සහ පිපිරීම් සිද්ධියක් මුලින්ම කල්මුණ පොලිස් ස්ථානයේ රතවාහන අංශයේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙකුට තොරතුරක් ලැබුණා ඒ ප්‍රදේශයේ සැක කටයුතු පුද්ගලයන් පිරිසක් සිටින බවට ඒ අනුව පොලිස් කොස්තාපල්වරයා ඒ ලැබුණු තොරතුර සම්බන්ධයෙන් වහාම අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුවයි ඒ ප්‍රදේශයේ ඒ නිවස පරීක්ෂා කරන්න පොලිස් විශේෂ කාර්ය බලකායත් පොලිස් නිලධාරීනොත් පිටව ගියේ ඒ අවස්ථාවේදී තමයි ඒ නිවසෙන් වෙඩි ප්‍රහාරයක් පොලිසියට එල්ල වුණේ ඒ වගේම ඒ සමගම පිපිරීම් සිදු වුණේ ඒ අවස්ථාවේදී යුද හමුදාවත් පැමිණියා අවශ්‍ය සහාය පරිමාව ලබා දීම සඳහා ඉන් අනතුරුව ඒ ප්‍රදේශය තුළ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළා මේ වන විට ඒ පිපිරීම ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පිපිරීම් සිදු කරගත් ඒ නිවස පරීක්ෂාවට ලක් කළා ඒ නිවස තුළ තිබිලා ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඒ පිරිමි පුද්ගලයන් තිදෙනෙකුගේ මృత ශරීර නිවස තුළ තිබිලා සොයාගෙන තිබෙනවා ඊට අමතරව ඒ නිවස තුළ තිබිලා කාන්තාවන් තිදෙනෙකුගේ කුඩා දරුවන් 6 දෙනෙකුගේ මృత ශරීරත් ඒ වගේම නිවසින් පිටත තිබිලා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැක කරන මృత ශරීර තුනකුත් ඇතුළුව මృత ශරීර 15ක් මේ වෙද්දි සොයාගෙන තිබෙනවා පුපුරවාගත් නිවස තුළ තිබිලා මృత ශරීර 12ක් නිවසෙන් පිටත තිබිලා මృత ශරීර තුනකුත් වශයෙන් පොලිසියත් ආරක්ෂක අංශත් ඒ නිවසට ඇතුල් වෙද්දී ඒ නිවස තුළ බරපතල තත්ත්වයෙන් තුවාල ලැබලා හිටපු කාන්තාවකුයි ඒ වගේම කුඩා දරුවෙකුයි සමුණා පොලිසිය වහාම පියවර ගත්තා මේ කාන්තාවත් කුඩා දරුවාත් හැකියක්මලින් රෝහල් වෙත යැවීමට තවදුරටත් ඒ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් පොලිසියත් යුද හමුදාවත් එක්කලා ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බලකායත් එක්කලා සිදු කරමින් පවතිනවා ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න